දුසරණයි සදහෙවත් ඔබ සියලුම දෙනාට පින්නතුනේ ජාතිය බෞද්ධ නාලිකාව බෞද්ධ රූප වහනේ සමග ඒකාත්මික වෙන සදහෙවත් ඔබ සියලුම දෙනාගේම හිත සුව පිණිස සතිය සෑම බ්‍රහස්පතින්දා දවසකම විකාශනය කරන සසරින් නිවනට සද්ධර්ම දේශනා මාලාවට අයත් තවත් උතුම් වූ දායකත්ව සද්ධර්ම දේශනාවක් මෙතෙන් සිට සමාරම්භ කරමින් ලෝ පුරා විසිරුවා හරිනටයි අපි සෝදානම් වන්නේ පින්නතුනේ දේශනාව පැවැත්වීම සඳහා මේ උතුම් වූ ධම්සභා මණ්ඩපයට වැඩම කරන්නට ඉදිරු කහපොළ ශ්‍රී සද්ධර්මාරාම මහා විහාරය මරදන්කල්ල කරුණාගල චිත්ත විවේකාරාම යන උභය මහා විහාරාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය තපෝවනේ අරියදජ පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැම දෙනාම එක්ව සාදුනාද පවතුමින් සියල්ලන්ට ප්‍රථමව ධම්සභා මණ්ඩපයට පිළිගනිමු අවසරයි අපේ හාමුදුරනේ සාදු 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 සදහවත්නේ අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාව සඳහා සදහැති පුණ්‍යකාමී දායකත්වයෙන් ගනමින් කටයුතු කරනවා අගාරේ කෝරසේ උඩුගම්පුල පදිංචි එච් කාන්ති අශෝක හේවවස්සම් මෙණවිය ප්‍රධාන එම්නසිරින පින්වතුන් පිරිස වෙතින් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි පින්වත් සියලු දෙනාම සූදානම් වෙන්නේ සසරෙන් නිවනට කියන මාතෘකාව යටතේ සෑම බ්‍රහස්පතින්දා දිනකම බෞද්ධ ආරූප වාහිනියේ එවැගේම බෞද්ධ ගුවන් විදුලි හරහා දේශනා කරන ලබන ඒ ධර්ම දේශනා මාලාවේ තවත් එක් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඒ ධර්ම දානමය පින්කමක් වශයෙන් ලෝකේ පුරා විසිරුවා හරින්නට දායකත්වයේ ගත්ත අගාරේ කොරස්සේ උඩුගම්පල පදිංචි එච් කාන්ති අශෝක හේවවසම් මෙණවිය අරමුණු මේ ශ්‍රවණය කරන සැමට නිවන් අවබෝධයට අවශ්‍ය ප්‍රඥාව පහළ වේවා කියන ප්‍රාර්ථනාව අපවත් වී වදාළති පූජ්‍ය දරණාගම කුසල ධම්මනා හිමියන්ට පින් අනුමෝදන් කිරීම උපාලි ආර්ය රත්න ශ්‍රී සේන විරත්නයන මියගිය සහෝදරයන් මියගිය ලීලාවති මෑණියන්ට පරලෝසපත් තේමිස් හෙන්ද්‍රික් පියවරුන්ට සහ මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම දේශකයන්න් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කිරීම මේ අරමුණු මුදුන්පත් කර ගැනීම අභිලාෂයෙන් යුක්තවයි ධර්ම දානමය පින්කමක් හැටියට පින්කම සඳහා දායකත්වයේ ගත් මේ සියලු ප්‍රාර්ථනා බලාපොරොත්තු ඒ විදිහටම ඉෂ්ට සිද්ධ වේවා කියන මෛත්‍රී සාගත සිතින් ධර්මය දේශනා කරනවා හොඳින් අහන්න මොකද අපි දැන් මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියට එනකන් ධර්මය දේශනා කරලා තියෙනවා ධර්ම දේශනා 100කට ආසන්න එහෙම නැත්නම් 100කට වැඩි වෙන්නත් පුළුවන් මට හරියට මතක නැහැ ඒ තරම් ප්‍රමාණයක් අපි දිගහැරියා සතියෙන් සතිය අනුපිළිවෙලට මේ ධර්මය අවබෝධ වෙන්නේ අනුපිළිවෙලට. ඒ අනුපිළිවෙලට අවබෝධ වෙන නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ අනුපිළිවෙලක් දේශනා කරේ. ඒක කිව්වේ අනුපූර්ව ප්‍රතිපදාව. ඒකට පිළිපදින්නත් ඕනේ ඒ අනුපිළිවෙලට. ඒකේ ආරම්භය තමයි සීලය. ඒකට සීලෙන් පිරිසිදු වීම, සුද්ධ වීම, පිරිසිදු වීම හොඳටම පිරිසිදු වීමට සීල විසුද්ධිය කිව්වා. චිත්ත විසුද්ධිය කිව්වා සිතේ තියෙන මේ පංච නීවරණ.
මොකද නිවන වහන ධර්මතා පහ සිතින් බැහැර කරන්න ඕනේ නිවන් දකින්ද ඒ පහ සිත තුළ ක්‍රියාත්මක වෙන සාකල් මේ ලෝකේ කිසි කෙනෙකුට නිවන් දකින්න බෑ ඒ නිසා මේ නිවන වහන නිවන ආවරණය කරන ධර්මතා පහ අපි සිතින් බැහැර කරන්න ඕනේ ඒ බැහැර කරලා තියෙන කාලය තමයි සමාධි කාලය කියලා පැහැදිලි කරන්නේ සමාධි ඒ කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය සිතේ තැන්පත් බව සිත නොවිසිරෙන බව ඒකට තමයි සමාධිය කියන්නේ ඒතකොට සමාධිය කියන්නේ අර නීවරණ සිතින් ඈත් වෙලා තියෙන කාලයයි ඊගාවට අපි කතා කළේ දික්ටි විසුද්ධිය ගැන දික්ටි කියන්නේ දකිනවා කියන්නේ විසුද්ධි කියන්නේ සුද්ධ විසුද්ධි කියන්නේ වඩාත් පිරිසිදු නිවැරදිව දකින පැහැදිලිව එතනදී අපි දික්ටි විසුද්ධියදී අපි වෙන් කරා ඔයත් මේ ධර්ම දේශනා පිළිවෙලින් අහලා තියෙනවා කරන නාම රූප වශයෙන් බුදු ලෝකයේ ගණ්ඩ තියෙන්නේ ඒ ධර්මතා දෙකයි ඒ වගේම ස්කන්ධ පහකට බෙදලා පෙන්නනවා ආයතන 12කට බෙදලා පෙන්නනවා ධාතු 18කට බෙදලා පෙන්නනවා ඒ වගේම 201කට බෙදලා පෙන්නනවා කරුණු 201ක් වල බෙදලා පෙන්නනවා වෙන් කරලා ඒ දික්ටි විසුද්ධිය එතකොට දර්ශනය එතනදී අපි විසුද්ධ සුද්ධ කරගන්න සාස්වත දික්තියට හා උච්ඡේද දික්තියට නොවැටී යන ආකාරය පැහැදිලි කරා. ඒ සියලුම දික්ටි වැරදි දැකීම් වැරදි දර්ශන ඒ සාස්වත හා උච්ඡේද කියන දික්ටි දෙක තුළ ඇතුළත් බව අපි පැහැදිලි කරලා දුන්නා පෙන්නලා දුන්නා. සාස්වත කියන්නේ භවයෙන් භවයට යන දෙයක් තියෙනවා ස්ථිර දෙයක් තියෙනවා කියලා ගන්න එකට කියනවා සාස්වත දික්ටි කියලා. අනාගත භවයක් නැහැ කියලා ගන්න සිතුවිල්ලට කියන්නේ උච්ඡේද දික්ටි. ඒතරේ දික්ටි දෙකෙන් බැහැරව මේ කොටස් 201ක් බෙදලා වෙන් කළා පෙන්නවා ඒ කොටස්වල ක්‍රියාකාරීත්වය. ඒ වගේම කාංකා විතරණ විසුද්ධියදී අපි කාංකා කියන්නේ සැකය. අවිශ්වාසය. මොකද තවදුරටත් තියෙනවා. අපි දන්නවා මේ කොච්චර බණ කිව්වත් තවදුරටත් තියෙනවා මමමද? මම නෙමෙයිද? කවුරු වුණාද? කවුරු වෙලා කොහම වුණාද? ආදි වශයෙන් තවමත් තියෙනවා. මේ තමයි අවිද්‍යාවේ හැටි එක. ඉතින් ඒ සැකය නැති කරගන්න නැත්නම් ඒ සැකය විසුද්ධි සුද්ධ කරගන්න පිරිසිදු කරගන්න කාංකා විතරණ විසුද්ධි හතරවෙනි එක. ඒක අපි පැහැදිලි කරා හේතුඵල ධර්මතාවයත් තුළින්. ඉතර ඒකවට අපි දේශනා කරේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය. මග්ගම් මග්ග මග නොමග කියන්නේ නොමගට යන්නේ නැතුව නිවැරදි මගට ඒ කියන්නේ නිවන කරා යන මග ආයි සසර කරා යන මගට නොවැටි මොකද දැන් සසර මගනේ අපි ආවේ තව නිවන් මගට අවතීරණ වුණේ නැහැ ඉතින් මේ මග නොමග වෙන් කරගන්න තැන තමයි මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධි ඥාන කියන්නේ නුවණ දර්ශනය කියන්නේ දකිනවා විසුද්ධි කියන්නේ පිරිසිදුව මග නොමග නුවණින් දකිනවා ඊටාත්ම පිරිසිදුව විසුද්ධි. ඒකට කිව්වා මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය. එතන ඉඳලා තියෙන්නේ අරිහත්ත්වයට යනකම්. රහත් වෙනකම්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතා තුන මූලික කරගෙන කෙලෙස් ප්‍රහාණය කරන ආකාරය. මොකද අපිට ඉස්සෙල්ලාම ප්‍රහාණය කරගන්න ඕනේ කෙලෙස්. ඊට පස්සේ තමයි ස්කන්ධ පරිණිරවාණය සිද්ධ වෙන්නේ. ස්කන්ධ පංචකයේ ක්‍රියාව නවතින්නේ ඊට පස්සේ. කෙලෙස් ප්‍රහාණය නොකරන තාක් කල් මේ ස්කන්ධ පංචකයේ ක්‍රියාකාරීත්වය භවෙන් භවයට යනවා. නාම රූප වශයෙන් යනවා. එහෙම නැත්නම් රූප ස්කන්ධය විතරක් යනවා සංඤතලයේ. නාම ස්කන්ධය විතරක් ක්‍රියාව තියෙනවා අරූපාවචර බ්‍රහ්ම ලෝකවල. අනිත් සෑම තැනකම නාම රූප දෙකේ ක්‍රියාවලියක් තියෙනවා. එතකොට අරිහත්ත්වයට යනකම්ම අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන අතරේ අපි හොඳ කල්පනාවෙන්. ඒ හොඳ කල්පනාවට කිව්වා සම්මා සති කියලා. සිහිය. හොඳ සිහිය. යෝනිසෝ මනසිකාරය. මන නුවණ. මේ ධර්මතා දෙකත් එක්ක තමයි අපි ආවේ සීල විසුද්ධිය ඉඳලම. මේ ධර්මතා දෙක බැහැර කරන්න බෑ අරිහත්ත්වයට යනකම බැහැර කරන්නත් බෑ අරිහත්ත්වයට ගිහිල්ලත් මේ ධර්මතා දෙක තමයි ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද සතිය හා යෝනිසෝ මනසිකාරය එතකොට
අරිහත්ත්වයට යනකම් මේක ඕනේ. ඒක අයින් කළා මේ ගමනේ යන්න බෑ. කිසි කෙනෙක් ගිය කෙනෙක් නැහැ. සතිය යෝනිසෝ මනසිකාරය කියන ධර්මතාවය අයින්. හැබැයි අරිහත්ත්වයට ගියාට පස්සේ ඒ ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒකේ අපි ඒක පැත්තකින් තියන්නත් පුළුවන් ගැටලුවක් නැහැ. අවබෝධය ලබා ගත්තට පස්සේ නිර්වාණ අවබෝධය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තට පස්සේ ඒ ධර්මතා දෙක ඒත්‍යාත්මක වෙනවා. එහෙනම් අපර මග්ගමග්ග ඥාන දර්ශන විසදි. මගනමයි. ඒතොර අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒතොර අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නේ ඇයි? අපිට තාම නිට්ටය කියන සංඥාව තියෙන හින්දා. දුකයි කියලා මෙනෙහි කරන්නේ ඇයි? සැපයි කියන සංඥාව තාම මනස අනුගත වෙලා තියෙන නිසා. අනාත්මයි කියලා මෙනෙහි කරන්නේ ඇයි? ආත්ම සංඥාව තාම මනසේ අනුගත වෙලා තියෙන නිසා. ඒතොර නිට්ටයයි සැපයි ආත්මයි. සුභයි වශයෙන් ඒතොර නිට්ටයයි සැපයි ආත්මයි කියලා ගන්න කෙනා සුභ වශයෙන් තමයි දකින්නේ. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මනසට නිවැරදිව දැర్శණය වුණොත් එයා දකින්නේ ආසාවෙන් පරිහරණය කළ යුතු දේවල් හැටියට නෙමෙයි. සුභ වශයෙන් නෙමෙයි. අසුභ වශයෙන්. ඒ කියන්නේ මේෙන් මිදෙන්න ඕන කියන සිතුවිල්ල තමයි එන්නේ. මොන ධර්මතාවයෙන්ද මිදෙන්න ඕනි? රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංස්කාරස්කන්ධ, විඥානස්කන්ධ. මෙන්න මේ ස්කන්ධ පහෙන් මිදෙන්නට ඕනේ, ගැලවෙන්නට ඕනේ. මේකේ ක්‍රියාකාරීත්වය නවත්තන්නට ඕනේ. කියන සිතුවිල්ලට අපේ මනස එන්න ඕනේ. අන්න එතන ඉඳලා තොට නිවැරදිව අනිත්‍ය. ඒතර අනිත්‍යයි කියලා මෙනෙහි කරනකොට අපි දැන් ලෝකයේ සිදුවෙන ක්‍රියාවලිය තුළ අපි අනිත්‍ය දකිනවා. දැන් මේ දවස්වල වහිනවා. හඳුනාය යනවා. ඒතකොට ඒ තුළින් අපිටත් අනිත්‍ය දකින්න පුළුවන්. ගම් වතුර ගලලා, ගෙවල් දොරවල් කඩාගෙන බිඳගෙන යන. ඒවත් අපි අනිත්‍ය දකින්න පුළුවන්. නිට්ටය නෑ, මේවා අනිත්‍යයි කියලා. ඒ වගේම ගහක් ගස් ඉදිරියලා වැටෙනවා. දිරච්ච ගස් උලඟට පෙරලා. ඒතකොට ඒ තුලත් අපිට අනිත්‍යයි කියලා එහෙන් දැකලා තීරණය කරන්න පුළුවන්. නමුත් මේ නිර්වාණ අවබෝධයට අවශ්‍ය කරන අනිත්‍ය කියන දර්ශනය ඒ තුල ප්‍රමාණවත් වෙන්නේ අපට නිවන් අවබෝධ කරගන්න අවශ්‍ය කරන අනිත්‍ය කියන දර්ශනය තහවුරු කරගන්න නම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් පහ හොඳට වෙන් කරන්න ඕනේ. හොඳටම වෙන් කරන්න ඕනේ. ඉතින් වෙන් කරන අපි පැහැදිලි කරලා දීලා තියෙනවා කරුණු 201ක්. 28ක් රූප වශයෙන් ගන්න පුළුවන්. ඒ අභිධර්ම ක්‍රමය. ඔයත් ඒක දන්නවා. මහා භූත හතරක් ආ ඒ මහා භූත හතර නිසා පවතිනා වූ උපාදාය රූප 24ක් අහලා තියෙනවා ගන්න. ඒ කියන්නේ මහා භූත හතර නිසා තමයි අර 24ම පවතින්නේ. මහා භූත හතරේ පැවැත්මක් නැත්තම් අර 24 උපාදාය රූප 24ම පැවැත්මක් ගෙනියන්නේ බෑ. එහෙනම් අපිට එකක් එතනදි පැහැදිලි වෙනවා. මේ ලෝකේ යම් රූප කියලා යම් දෙයක් නිර්මාණය වෙනවා නම් සකස් වෙනවා නම් ඒ මහ භූත හතරෙන් කියන කාරණේ. ඒතර අපි අනිත්‍ය කියන එක ප්‍රකට කරගන්න. ඒ කියන්නේ මනසින් ප්‍රකට කරගන්න. අර ඇහෙන් දැකලා වෙනස් වෙන ස්වභාවය, ඒ කැඩෙන බිඳෙන පළු දිවෙන ඒ වෙනස් වෙන ස්වභාවය ඇහෙන් දැකලා ඒක ප්‍රමාණවත් නෑ. ඒතර මනසින් දකින දර්ශනය ප්‍රමාණවත් වෙනවා. කොහොමද? දැන් අපි දන්නවා රූපස්කන්ධය ගත්තොත් කොටස් පහයිනේ. දර කොටස් පහෙන් අපි ඉස්සෙල්ලාම ගන්න රූපස්කන්ධය. රූපස්කන්ධය බෙදන්න පුළුවන් අර 28කට බෙදන්න පුළුවන්. එහෙම නැත්නම් 32කට බෙදන්නත් පුළුවන්. ඉතින් අපි ගන්නවා දර රූපස්කන්ධය කියන එකේ තේරුමම මහ භූත හතරේ ක්‍රියාකාරීත්වය කියන එක. එන වර්තමානයේ පටවි ධාතු ඉපද බිඳිනවා. අන්න අපි මෙනෙහි කරනවා.
නිරන්තරයෙන් මෙනෙහි කරන්න ඕනේ අර සතියහා යෝනිසෝ මනසිකාර්යය උපකාර කරගෙන පටවි ධාතු ඉපද බින්දින. ඇයි ඉපද බින්දිනවා කියන්නේ? ඉපද බින්දිනවා කියලා කියන්නේ ඒකේ ආයශ්‍යත් එක්ක තමයි අපි ගලපන්නේ. එතකොට තමයි ඉපද බින්දින බව දකින්නේ මනසින්. එතකොට ආයුෂ්‍ය ගත්තාම අපි දන්නවා චිතක්ෂණ 17කට වඩා ආයශ නැහැ උපරිම තියෙන්නේ චිතක්ෂණ 10. මේ චිතක්ෂණ 17ක් කියන කාරණය මෙන්න මේ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. චිතක්ෂණ කියන්නේ සිතේ ක්‍රියාකාරීත්වය. ඒතකොට එයින් තියෙනවා 17ක්. කොහමද? චිතක් හටගන්න දැන් මේ කියන්නේ කර්මයක් බවට පරිවර්තනය වෙන තැනට මනස යනකම්ම සිතේ ක්‍රියාකාරීත්වය තමයි රූපේ කායශ කියන්නේ. තේරෙනවද? ඒ තමයි චිතක්ෂණ 17ක් පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරනවා අතීත භවංග. භවංග සිතක් අපිට තියෙනවනේ. ඒ භවංග සිතේ අරමුණ තමයි පෙර භවයේ අවසාන අවස්ථාවේ ගත්ත ආරම්මණය. චුතිසිත. මේ භවයේ පළවෙනි සිත ප්‍රතිසන්දි විඥාණය හා අපිට දැන් අසකන නාසය දිව ශරීරය කියන මේ පංච ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු නොගන්න වෙලාවට පවතින භවංග සිත. භවංග කියන වචනේ තේරුම තමයි භවයේ පැවැත්මට අවශ්‍ය අංගයක්. ඒකයි භවංග කියන්නේ. භවයේ පැවැත්මට අවශ්‍ය අංගයක් වශයෙන් පවතිනවා. එතකොට මේ භවංග සිත එතකොට කියන්නේ ඊට පස්සේ ඔක චලනය වෙනවා. මොකද අලුත් සිතක් උපදවන්න ඒක හොලවන්න ඕනේ. ඒ හොලවනකොට කියව චලනය කියලා. අර භවංග සිතට කියව අතීත භවංග කියලා. මම මේ චිත්ත වීතියක් කියන්නේ. දැන් හොඳට විභාග කරලා බලන්න. චිත්ත වීතියක් පිළිබඳව දැනගත්තාම හරි පහසුයි මේක දකින්න. මේ අනිත්‍ය ලක්ෂණය දකින්න, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය, මේ ත්‍රිලක්ෂණයම දකින්න හරි පහසුයි. අතීත භවංග කිව්වේ අර චුති ප්‍රතිසන්දිහා භවයේ පැවැත්මට අවශ්‍ය අංගයක් වශයෙන් පවතිනව සිතට තමයි අතීත භවංග කියලා කියන්නේ. පංචේන්ද්‍රියයන්ගෙන් වර්තමානයේ පංචේන්ද්‍රියයන්ගෙන් අරමුණු නොගන්න වෙලාව. දැන් නිින්ද ගියාම එහෙම තියෙන්නේ වෙලාව පංචේන්ද්‍රියයන්ගෙන් අරමුණු ගැනීමක් නැහැ. ඒ වගේම දැන් සිතක් බලවත් වෙන. ඒ කියන්නේ කර්මයක් බවට පරිවර්තනය වෙන තැනට මනස ගෙනියන්න නම් මේ චිත්ත වීතියක් මේ විදිහට ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒකට කියනවා අති මහත්තරම්මන චිත්ත වීති. වීති කියන්නේ දිග එකක්. ඒතර අතීත භවංග කියන සිත ඊගාවට එන්නේ භවංග චලන කියන සිත. හරි. ඒ සිත ඇතිව නැති වෙනාත් එක්කම චලනේ හොලවනවා භවංග චලන. භවංග පච්ඡේද. ඒතොර ඒ සිත ඇති වෙච්ච නැති වෙච්ච තැනම ඒ භවංග සිත ඒතොර කපලා අයින් කරන ඡේදනය කරනවා කියන්නේ භවංග භවංගපච්චේද ඊගාවට තමයි පංචත් ආවර්ජණයෙන් අතීත භවංග භවංග චලන භවංගපච්චේද ඡේදනය කරනවා ඊට පස්සේ එනවා පංච ඉන්ද්‍රියයන්ගෙන් ගන්න ආරම්මණය එක්කෝ ඇහැට රූපයක් දැකලා කනින් ශබ්දයක් අහලා නාසයෙන් ගඳ සුවඳක් විඳලා දිවෙන් රසයක් විඳලා ශරීරයෙන් පහසක් ලබලා ත්‍රිගර කියන්නේ චක්කු විඥාන දැන් ඒක දන්නවා කටි සෝත විඥාන, ඝාන විඥාන, ජීව විඥාන, කාය විඥාන. එතකොට දර පංචත් ආවර්ජන, ඒ කියන්නේ මේ පහෙන් එකක් තමයි ගන්නෙ. අපි කියමු චක්කු විඥාන කියන්නේ. ඒ රතීත භවංග, භවංග චලන, භවංග පච්ඡේද පංචත් ආවර්ජන. එතකොට පංච ඉන්ද්‍රියයන් ගන්න මොකද්ද මේ ආරම්භනේ? චක්කු විඥාන. එතකොට පංචත් ආවර්ජන සිත් ඉපද නිරුද්ධ වෙනවත් එක් කමාර හෙන්දක රූපය පිළිබඳව සිත හැදෙනවා චක්කු විඥානෙ. ඊට පස්සේ අරමුණ පිළිගන්නවා. හෙන්දක රූපය පිළිබඳව ඊට පස්සේ අපි පිළිගන්නවා. මේ පෘථග්ජන ස්වභාවයේ පෘථග්ජන පුච්චලයේ සිතේ ස්වභාවයයි කියන්නේ. රහතන් වහන්සේගේ සිත නෙමෙයි ඒක වෙනම කියන්නම්. දැන් ඒතකොට අරමුණ පිළිගන්නවනේ. හෙන්දක රූපය හොඳයි. ගලස්සනයි. ඒක පැහැදිලි. ඒතරේ අරමුණ ශනේ පිළිගන්නවා. ඒ පිළිගැනීමේ සිත. ඒකට කියනවා සම්පටිච්ඡන කියලා.
ඊට පස්සේ දැන් ඒක පිළිබඳව ඒ සිත ඇතිව නැති වෙනවත් එක්කම එනවා සම්තිරණ කියන්නේ තමන් තීරණය කරනවා ඒක. කොහොමද මොකද්ද තීරණය කරන්නේ? ඒක හොඳයි. ඒක ලස්සනයි. ඒක පැහැදිලි. ඒක වර්ණවත්. දැන් එහෙම තීරණය කරනවානේ. ඒකට කියනවා සම්තිරණ. ඊට පස්සේ තියෙනවා මනෝ දාවර්ජන, මනසින් ආවර්ජණය කරනවා. ඒකට කියනවා වත්තපන කියලා අරමුණ නිශ්චය කරනවා. ආයික මට හොඳයි. දැන් එහෙම වෙනව නේද? රූපේ පිළිබඳව දැකීමේ සිට ඊට පස්සේ ඒක පිළිගන්නවා, පිළිගැනීමේ සිට ඊට පස්සේ ඒක තීරණය කිරීම සිට හොඳද නරකද කියන එක. ඊට පස්සේ හොඳයි හොඳයි නම් ඒක ලස්සනයි නම් පැහැදිලි නම් පිළිගන්න. ඒතකොට සම්තිරණ සම්පරිච්ඡන. ඒතකොට මනෝත්ත මනසින් නෙමෙයි ආවර්ජණය කරන්නේ. සිතෙන් නෙමෙයි ආවර්ජණය කරන්නේ. ඒකට කියන්නේ මනෝත්ත ආවර්ජන. එතෙන් දිනනවා ඊට පස්සේ වත්තපන. ඒ කියන්නේ වත්තපන කියන්නේ නිශ්චය කරනවා. මොකටද නිශ්චය කරන්නේ? තමන්ට අයිති කරගන්න. දැන් එනවද නැද්ද? ඔව්. ඊට පස්සේ සිත් හතක් එක සිතක් ඇතිව නැති වෙන අර අර අරමුණු කරලා අර දැක්කපු රූපය පිළිබඳව අරමුණු කරලා එකපාරක් ඇතිව නැති වෙනවා, දෙපාරක් ඇතිව නැති වෙනවා, තුන් පාරක් ඇතිව නැති වෙනවා, හතරවෙනි පාරටත් ඇතිව නැති වෙනවා, පස්වෙනි වරටත් ඇතිව නැති වෙනවා, හයවෙනි වරටත් ඇතිව නැති වෙනවා, හත්වෙනි වරටත් ඇතිව නැති වෙනවා. ඒ හතට කියනවා ජවන් කියලා. අහලා තියෙනවා. දැන් එතකොට මේ අරමුණ පිළිබඳව සිත් හතක් ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. දැන් එතකොට ඉපද බින්දෙනවද? ආ, ඉපද බින්දෙනවා. හරි. එතකොට දැන් එතකොට දැන් සිත් හතක් ඇතිව නැති වුණා. ඊට පස්සේ තදාරම්මන කියලා දෙකක් එනවා. ආරම්මනේ තදින් අරන් ඉවරයි. තේරෙනවද කියන්නේ? දැන් ඔතන තියෙනවා 17ක්. කොහමද 17ක් වෙන්නේ? අතීත භවංග, භවංග චලන, භවංග පච්ඡේද, පංචත් ආවර්ජන, චක්කු විඥාන, සම්පටිච්ඡන, සම්තිරණ, වත්තපන. එතකොට 8යි. ජවන් 7යි, 15යි, තදාරම්මන 2යි, 17යි. හරිද? ඔය තමයි රූපේක ආයශ. දැන් තේරෙනවද? චිතක්ෂණ 17ක් කියන්නේ ඔකට තමයි. එතකොට මේ චිතක්ෂණ දැන් දැන් බලන්න කොච්චර වේගයකින් ওই කරුණ 17ම ඇතිව නැති වෙනවද කියලා. ඒකර මෙන්න මේ ස්වභාවය මනසට අනුගත කරගත්තොත් නිට්ටය වශයෙන් දකින්නද අනිත්‍ය වශයෙන් දකින්නද? ඒකර මේ සිතේ ප්‍රවෘත්තියේ මේ කරුණ 17ේ ක්‍රියාකාරීත්වය තමයි රූපේක ආයශය. එතකොට අපි ඇහෙන් රූපයක් දැකලා ඒ රූපය පිළිබඳව පිළි අරගෙන ඒක තීරණය කරලා Tamanට අයිති කරගැනීමේ සිතත් ඇවිල්ලා අර හත් පාරක් සිත් ඇති වෙලත් නැති වෙලත් අරමුණ තදින් ගන්න කොච්චර වෙලාවක් යනවද? මේක තමයි අපි මීට කලින් පැහැදිලි කළේ තත්පරය ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක්. එතකොට අරමුණ තදින් ගත්ත ගම කර්මයක් කරන් ඉවරයි. කර්ම බවට පත් වෙලා ඉවරයි. ඒ කර්ම බවට පත් වෙලා ඉවරයි කියන්නේ සිත එල්ලන්න පුළුවන් ඉතින්. සිත එල්ලන්න පුළුවන් හින්දා තමයි ඒක අයිති කරගත්තේ. තමන් සතු කරගෙන දිනේ. එතකොට එතන ලෝභය ක්‍රියාත්මක නැද්ද? ඒක ගන්න බැරි වුණා නම් අමනාපය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? ඒක අයිති කරගන්න බැරි වුණා නම්. ඒ දෙකට ක්‍රියාත්මක වෙන්න ඉඩ දුන්නේ මෝහයෙන් හින්දායි. එතකොට ඒ ධර්මතාවය තමන් අයිති කරගත්තාම මානෙ එන්නේ නැද්ද? ආයෙගොල්ලන් ගන්න ඉස්සෙල්ලා මං ගත්තයි. මේගොල්ලන් මේ අඩු ගන්න ටිල්ල මං ඊට වැඩි ගන්නක් දීලා ගත්තා. මානෙන්නේ නැද්ද? ඒ වස්තුව පිළිබඳව නිවැරදිව දැක්කේ නැහැ. එතන තියෙන්නේ පඨවි ධාතුවේ පද මිදීමක්, ආපෝ ධාතුවේ පද මිදීමක්, තේජෝ ධාතුවේ පද මිදීමක්, හා වායෝ ධාතුවේ පද මිදීමක්. නැද්ද? ඒක දැක්කේ නැහැ දිටි. ඒතකොට බලන්න මේ කෙලෙස් ක්‍රියාත්මක වෙන හැටි. ඒකයි අපි මෙච්චර කල නොමග ගියේ කියන්නේ. මගට වැටුනේ නෑ තාම හරියටනේ. තාමත් නොමග ඉන්නේ. එහෙනම් එතකොට මේ පටවි ධාතුවත් ඉපද බිඳිනවා. ඒ රූපේ තින්නේ ධාතු හතරයිනේ. එතකොට පටවි ධාතුවත් ඉපද බිඳිනවා. ආපෝ ධාතුවත් ඉපද බිඳිනවා. තේජෝ ධාතුවත් ඉපද බිඳිනවා. වායෝ ධාතුවත් ඉපද බිඳිනවා. දැන් මේ සිත් පෙළමත් ඉපද බිඳින්නේ නැද්ද? ඒ කියන්නේ ආරම්මණයක් තදින් ගන්න තැනට යනකම් අතීත භවංග සිත ඉපද බින්දිනවා. එතකොට නිට්ටයද අනිත්‍යද? භවංග චලන සිත ඊගාවට එනවා. ඒකත් ඇතිව නැති වෙනවා. ඉපද බින්දිනවා.
බෝංග පච්ඡේදයක ඡේදනය කරනවා භවංග සිත පැත්තකට අයින් කරනවා කපල අයින් කරනවා ඒක තමයි ඡේදනය බෝංග පච්ඡේද ඒ සිතත් එතකොට ඉපද බින්දිනවද පංචත්තාවර්ජන ඉන්ද්‍රියන් පහෙන් කොයි එකද චක්කු විඥාන ඒකත් ඉපද බින්දිනවද ඒකත් ඉපද බින්දිනවා සම්පටිච්ඡන ඒ රූපාරම්මණය පිළිගත්තා පිළිගැනීමක් එනවනේ තෘෂ්ණාව තියෙන පුච්චලට එනවා ධර්මය නොදන්න නොතේරෙන නොවැටෙන පුච්චලේ ආරක පිළිගන්නවා ලස්සනයි කිය පිරිසිදුයි පැහැදිලි හොඳයි ඒක සම්පටිච්ඡන ඒකත් ඉපද බින්දිනවද ඊට පස්සේ ඒක තීරණය කරනවනේ ඒක හොඳයි ලස්සනයි ඒක හරි පැහැපත් ඒකේ වර්ණයත් හොඳයි දැන් ඇඳුම් එහෙම තේරුවනේ මේ විදිහට ගෙදරට අවශ්‍ය කරන උපකරණ තේ විදිහට තේරුවනේ හා දැන් කොහේ ගියා එළවලු ටික ගන්න ගියත් ඒ විදිහට තෝරනද නේද? සම්පටිච්චන සම්තිරණ වර්තපන නිශ්චය කරන. ආයක මට හොඳයි. ගන්න නැද්ද? එතකොට අර සිත හත් පාරක් ඇතුව සිත හතක් ඉපද බින්දිනවා ජවන්. ඇත ධර්මණ දෙක. එතකොට මේ සෑම සිතක්ම ඇතිව නැති වෙනවා ඇතිව නැති වෙනවා ඇතිව නැති වෙනවද? අරමුණ තදින් ගත්ත ඒ සිත් දෙකත් ඇතිව නැති වෙනවද? ඉපද බින්දිනවද? දැන් මොකද්ද තියෙන්නේ? නිත්‍ය ලක්ෂණයක්ද අනිත්‍ය ලක්ෂණයක්ද මෙන්න මේක සිතට අනුගත කරගන්න ඒ තමයි නිවැරදි අනිත්‍ය ලක්ෂණය අර ඇහෙන් දැකලා අර කන්ද නාය යන එක ගොඩනැගිල්ලක් කඩා වැටෙන එක හුලඟක් ඇවිල්ලා ගහක් පෙරලන එක ගියක් පෙරලන එක දරුවා නැති වෙන එක ස්වාමියා නැති වෙන එක සහෝදරයා නැති වෙන එක ඒකත් අනිත්‍යයි හැබැයි ඒ අනිත්‍ය මේ නිර්වාණ අවබෝධ කරගන්න තරම් ප්‍රමාණවත් ප්‍රමාණවත් නැහැ. ඒ ස්වභාවය තුළ යම් වෙලාවක යම් ශෝකයක් කනගාටුවක් ඇති වෙයි. ඒක ටික දවසකින් නැත්තර නැති වෙනවනේ. මේ මහත්ය නැති වුණා ටික දවසක් අඩයි. දරුවෙක් නැති වුණා ටික දවසක් අඩයි. මතක් වෙන මතක් කළාට ශෝකයක් එයි. ඒ අනිත්‍ය තුළත් එන ශෝකය. ඒතොර නිවැරදි අනිත්‍ය දකින්න නම් මේ නිවැරදි ක්‍රියාව දකින්න ඕනේ. ඒ ක්‍රියාව දකින්ද කියන්නේ බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිව කර කියන දේශනා කරනවා මහණෙනි මම කියන ස්වභාවයෙන් ශුන්‍යයි මම කියලා පුච්චරේක් නැහැ මම කියන සිතුවිල්ලෙන් ශුන්‍යයි හිස් දැන් මම කින්නද මේකේ දැන් මෙච්චර දවස බණ ඇහුවා මම එක් හම්බුණාද මේ පුච්චරේ ආත්මයක් හම්බුණා ආත්ම කියන ස්වභාවයෙන් ශුන්‍යයි හිස් ආත්මයට අයිති කියන සිතුවිල්ලෙන් ශුන්‍යයි ලදරුවෙක් කියන සිතුවිල්ලෙන ශුන්‍යයි. ලදරුවෙකුත් නැහැ. බිලිඳෙක් නැහැ. එහෙනම් මොකද්ද තියෙන්නේ? ක්‍රියාවක් තියෙනවා. රූපස්කන්ධේ ක්‍රියාවක් තියෙනවා, වේදනාස්කන්ධේ ක්‍රියාවක් තියෙනවා, සංඥාස්කන්ධේ ක්‍රියාවක් තියෙනවා, සංස්කාරස්කන්ධේ ක්‍රියාවක් තියෙනවා, විඥානස්කන්ධේ ක්‍රියාවක් තියෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරන මහණෙනි ක්‍රියාවක් තියෙනවා, දුකක් තියෙනවා. ක්‍රියාව අවසානයේ දුක. ඒතර මේ ක්‍රියාව සිද්ධ වෙන්න යන කාලේ අපි සිතට අනුගත කරගත්තොත් අනිත්‍ය කියන දර්ශනය මනාව දර්ශනය වේද නැද්ද? දර්ශනය වේද නැද්ද? දර්ශනය වෙනවා. අන්නේ දර්ශනය නිවනට ප්‍රමාණවත්. නිවන් දකින්න ප්‍රමාණවත්. නිවන් මගට ප්‍රමාණවත් වෙන්නේ ඒ දර්ශනයයි. එහෙනම් අපි චක්කෝ ප්‍රසාද රූපේ අරගන්නවා. ඒකත් ඉපද බින්දිනවා චක්කු ප්‍රසාද රූපයේ තියෙන හතරයි මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායු. පඨවි ධාතුව ඉපද බින්දිනවා. දැන් අපි චක්කු ප්‍රසාද කියන එක අයින් කරනවා. ඇස කියන සිතුවිලි අයින් කරනවා. ඇයි? ඇසක් නැහැ. ඇසක් නැහැ. ඒ සම්මුතියෙන් දාගෙන තියෙන නමක් ඔය ඇස කියන්නේ. එතකොට පරමාර්ථයට ගියම ඇසක් හම්බ වෙන්නේ නැහැ. මොකක්ද හම්බ වෙන්නේ? මොකද්ද ලැබෙන්නේ? අර මහ භූත හතරේ ක්‍රියාවක්. ඒකනේ බුදුරජාන් වහන්සේ දේශනා කළේ රූපස්කන්ධයට අයිති මහ භූත හතරහා ඒ මහ භූත හතර නිසා පවතිනා වූ උපාදාය රූප 24ක්. ඒයින් එකක් තමයි චක්කු ප්‍රසාද රූපය. ඒ අඳුනගන්න කියපු වචනයක්. ඒතර චක්කු ප්‍රසාද රූපය කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ. වර්ණ, ගන්ධ, රස, ඕජ්ජ අටක් තියෙනවා.
තව දෙකක් තියෙනවා. ශරීරයට අයිති නිසා කාය ප්‍රසද රූපේ. පාලනය කරන්නේ මම නෙමේ ජීවිත ඉන්ද්‍රිය රූපෙන් කියන කාරණයක් තේරුම් ගත්තාම 10ක් තියෙනවා. පාලනය කරන්නේ මමද? ඇස. ඒරැස කියුවේ අර මහබූත හතරට. ඒතර මහබූත හතර පාලනය කරන්නේ මමද? අර ජීවිත ඉන්ද්‍රිය රූපෙන්. ජීවිත ඉන්ද්‍රිය කියන්නේ අධිපති. ජීවිතයට අධිපති. කවුද? කර්මයයි. කර්මය නැමැති සිතුවිලි. ඒතර කර්මයක් දක්වා මනස ගියේ කොහොමද? අර දැන් පෙන්වුවා මම දැන් කර්මයක් දක්වා මනස ගියේ. ජවන් හතයි තදරම්මන දෙකයි. අරමුණ පිළිගත්තා, තීරණය කළා, නිශ්චය කළා, තමන් සතු කරගත්තා. සිත හතක් ඇතුව නැති වුණා. අරමුණ තදින් ගත්තා දෙකයි. චේතන හැවත් කර්මයයි. ඒකට කිව්වා චක්කෝ සම්පස්සජා චේතන. චක්කෝ කියන්නේ ඇස්. බාහිර රූපය. දෙක නිසා හැදුව සිත. කර්ණ තුන එකතු කළ ස්පර්ශය ස්පර්ශය නෙමෙයිද බලවත් තුනේ එකට. දැන් අපි මෙතනදී එතකොට දැන් ඇස කියන ධර්මතාවය හැවත් මේ මහ භූත හතරත් ඉපද බිඳිනවද? ඒක එතකොට ඇහෙන් දකින්නවද මනසින් දකින්නවද? පඨවි ධාතු ඉපද බිඳින බව ඇහෙන් දකින්න බෑ. ඇස කාලයක් ගිහිල්ලා පොඩ පොඩ නොපෙන යනකොට නම් ඒත් පේන්නේ. ඒකත් මනසින් එපා දැක ගන්න. එහෙනම් මොකක්ද ඉපද බිඳින්නේ? ඇසද? පඨවි ධාතු ඉපද බිඳිනවද? තේජෝ ධාතු ඉපද බිඳිනවද? වායෝ ධාතු ඉපද බිඳිනවද? ආපෝ ධාතු ඉපද බිඳිනවද? ඇස කියන වචනේ අයින් කරනවා අපි. මොකද මේ නිර්වාණ අවබෝධය කරගන්න නම් අපි යථාර්ථයට යන්න ඕනේ. සම්මුතිය බෑ. එතකොට දැන් අපි තවත් ආකාරයකින් පැහැදිලි කරනවා. ඒ තමයි පස්ස කියලා එකක් තියෙනවා. ස්පර්ශය. පස්ස කියේ ස්පර්ශයට. පස්ස. වේදනා කියලා එකක් තියෙනවා. තියෙනවද? තියෙන වේදනා කියලා එකක්. සම්නස් වේදනා, දොම්නස් වේදනා, මදහත් වේදනා, කායික සුව වේදනා, කායික දුක්ඛ වේදනා තියෙනවා. පස්ස කියලා එකක් තියෙනවා ස්පර්ශය. පස්සපච්චය වේදනා. ස්පර්ශයක් නොනොත් වේදනාවක් ඇති වෙන්නේ නැහැ. පැහැදිලි නේ? හොඳටම දන්නවනේ. ස්පර්ශයක් නැතුව විඳින්න බැහැ. සංඥා. ඒතර හඳුනා ගන්නත් බැහැ ස්පර්ශයක් වුණ නැත්තම්. යම් දෙයක් හඳුනා ගන්න නම් ඒක ස්පර්ශ වෙන්න ඕනේ. නේ. ඇහැට රූපයක් ස්පර්ශ වෙන්න ඕනේ රූපය හඳුනන්න. කනට ශබ්දයක් ස්පර්ශ වෙන්න ඕනේ ශබ්දය හඳුනා ගන්න. නැද්ද? තරා නාසයට ගඳ සුවඳක් ස්පර්ශ වෙන්න ඕනේ ගඳ සුවඳ හඳුනගන්න. දිවට රසයක් ස්පර්ශ වෙන්න ඕනේ රසය හඳුනගන්න. ශරීරයට සීත උෂ්ණ ස්පර්ශ වෙන්න ඕනේ සීතලද රසනේද කියලා දැනගන්න. සිතක් ඇති. ඒතර හඳුනගන්න. ඒතර සං. ඒතර ස්පර්ශය නෙමෙයිද මේ සංඥාවට? හරි. ඒතර අර සංස්කාරය ඒතකොට වේදනා සංඥාදික සංස්කාරයට ප්‍රත්‍ය වුණකොට ස්පර්ශය තමයි ඒ ප්‍රත්‍ය වෙලා තියෙන්නේ. අරමුණ තදින් ගන්න. ඒතර පස්ස ඉපද බිඳිනවා. ඒ කියන්නේ නාම ධර්මයක්. ඇතිව නැති වෙනවද නැද්ද? ඇති වෙන ස්වභාවයෙන් නැති වෙනවා. චිතක්ෂණේ. හොඳට මතක තියාගන්න. අර 17න් එකයි ඈ. දැන් 17 පෙන්වන්නේ මම. ඒ රූපේ කායිස. ඒතර චිතක්ෂණයට ගත වෙන්නේ 17න් එකයි. ඒ 17ක් තමයි රූපේ ආයශය. ඒ කියන්නේ අර සිත් වැලම ක්‍රියාත්මක වුණාම අර කර්මයක් දක්වා සිත් වල ක්‍රියාත්මක වුණාම තමයි රූපේ කායශ. ඊට වැඩිය මේ ලෝකේ කිසිම රූපයකට ඊට වැඩි කාලයක් නැහැ රැඳෙන්න. ඒ කාලය තුළ ඒ සියලුම රූප ඇතිව නැති වෙනවා. එනතර පස්ස වේදනා සංඥා චේතනා හසිත. දැන් මේක ක්‍රියාත්මක වුණේ කොහෙද? සිතේ. ප්‍රවේදනාව ක්‍රියාත්මක වුණේ කොහෙද? සිතේ. හඳුනාගත්ත ඒ සිතුවිල්ලාමේ කොහෙද? සිතේ. සංස්කාරය ගොඩ නැගුණේ කොහෙද? සිතේ. සංස්කාරික කර්ම වලට. කොහෙද ගොඩ නැගුණේ? සිතේ. චිත. එතකොට සිත. දැන් සිතේ ක්‍රියාකාරය. කරුණු පහක් තියෙනවනේ. ඊට මේ කරුණු පහ චිතක්ෂණයක් ඇතුව එක චිතක්ෂණයක් තුල ස්පර්ශයත් ඉපද බිඳිනවා. වේදනාවත් ඉපද බිඳිනවා. සඤ්ඤාවත් චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. සංස්කාරයත් චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා.
චිතක්ෂණය තුළ ඉපදෙන්නේ. තේරෙනවද කියන එක ගැඹුරුයි දැන්. මොකද දැන් යන්නේ ක්‍රමක්‍රමයෙන් ගැඹුරට. අපි සරලව එළාවේ මේ පුළුවන් තරම් සරලව කියන්නේ. තේරුම් ගන්න පුළුවන්. තේරුම් ගන්න නම් බෙදන්න ඕනේ. එතකොට අර සම්පරිච්ඡන කියන සිතත් ඉපදෙන්නේ. නැද්ද? තීරණය කරපු සිතත් ඉපද බිඳෙනවා. තමන්ට අයිති කරගන්න ඕන කියන ඇති වෙච්ච සිතුවිල්ල නිශ්චය කරපු සිතත් ඉපද බිඳෙනවා. අර ජවන් හතත් ඉපද බිඳෙනවා. තදින්ගත් ආරම්භණයත් චිතක්ෂණ දෙකක් තුළ ඉපද බිඳෙනවා. මේ විදිහට මෙනෙහි කරන්න. ඒ විදිහට මෙනෙහි කරනකොට මොකක්ද අවබෝධ වෙන්නේ? පරම සත්‍ය අවබෝධය. ඒ තුළ නිත්‍යයි කියලා කවදාවත් කෙනෙකුට ආයි තීරණය කරන්න බෑ. නිත්‍යයි කියලා මේ ලෝකෙද පුළුවන් ද තීරණය කරන්න? ඒ දර්ශනය තුළ අර බාහිරින් දැකලා අර බාහිර ලෝකයේ සිදුවෙන සිදුවීම් වල වෙනස් වීම දැකලා අපි අපෝ අනිත්‍යයි සියලු සංස්කාර ධර්මයේ නිසා නෑ මැරුණේ. එහෙම තේරෙනවා. නමුත් අපි ආයි සත්පුජ්‍යල සංඥාවට වැටෙනව නේද? නැවත පුජ්‍යල සංඥාවට වැටෙනව නේද? කෙනෙක් පිළිබඳ. ඒතකොට කෙනෙක් පිළිබඳව හිතනකොටම අපේ සිත දිට්ඨියට වැටිලා ඉවරයි. ඒ කියන්නේ වැරදි දර්ශනයක්. මේ පුජ්‍යලයා නෙමෙරුණේ. දැන් මේ පුජ්‍යලයාද මැරුණේ? නෑ. එහෙනම් කොහොමද මරණය සිද්ධ වෙන්නේ? අර පස්ස වේදනා සංඥා චේතනා හා සිතේ ක්‍රියාකාරීත්වය නැති වුණාද නැද්ද? අර පිළිගැනීමේ සිත දැන් නැහැ. තීරණය කිරීමේ සිතක් දැන් නැහැ. එතකොට අරමුණ නිශ්චය තමන් සතු කර ගැනීමේ සිතක් නැහැ. නැහැ. අර ජවනුත් නැහැ. සදාරම්මන සිතුත් නැහැ. දැන් එතකොට පුච්චලේක්ෂද අභාවය සිද්ධ වුණේ අර සිතුවිලි වල ක්‍රියාකාරීත්වයද නැවතුනේ. සත්‍ය වශයෙන් සිද්ධ වුණේ මොකක්ද? ඒක හැබැයි පරීක්ෂණය තුළින් තහවුරු කරගන්න ඕනේ. ඒ පරීක්ෂණයට කියනවා භාවනා කියලා. ඒ කරන පරීක්ෂණයට මොකද්ද කියන්නේ? භාවනා. ඒක වාඩි වෙලා කරන්නත් පුළුවන්. හිටගෙන කරන්නත් පුළුවන් ওই පරීක්ෂණය. ඇවිදින්මින් කරන්නත් පුළුවන්. වැතිරිලා කරන්නත් පුළුවන්. බැරිද? අවශ්‍ය කරන්නේ මොකක්ද? අවබෝධයයි. ඒ නිසා භාවනාවට බය වෙන්න එපා. මේ සතර ඉරියව්වෙන් ඕන ඉරියව්වක් පවත්වන්න පුළුවන්. නිවැරදි ක්‍රියාව අවබෝධ කරගන්නයි අවශ්‍ය කරන්නේ. මොකද්ද නිවැරදි ක්‍රියාව? දුකයි කියන්නේ. දැන් මම පෙන්නනවා මේක දුකට අයිති කියන්නේ. ඒතර මේ නිරන්තරයෙන්ම ඉපද බිඳෙනවා නම් ඒක සැපයිද දුකයිද? මොකද්ද හිතන්නේ? ඒක මහා වදයක් නෙමෙයි. නිරන්තරයෙන් ඇතිවෙන ශනේන් නැති වෙනවා. එතකොට මම කියන ස්වභාවයෙන් শূন্য නැද්ද? අර උඩුකුරුව ඉන්න ලදරුවෙක් කියන ස්වභාවයෙන් শূন্য නැද්ද? ළමෙක් කියන සිත ස්වභාවයෙන් শূন্য නැද්ද? හිස්. শূন্য කියන්නේ හිස්. ඇයි? තියෙන්නේ වේගයෙන් සිදුවෙන ක්‍රියාවක්. ඒක දකින්නේ ළමෙක් දකින්න. ලදරුවෙක් දකින්න. ස්ත්‍රියක් ඉන්නවද? නැහැ. එහෙනම් මොකක්ද? පඨවි ආපෝ තේජෝ වායෝ මහ භූත හතරේ ක්‍රියාවක් තියෙනවා. පඨවි ධාතු ඉපද බින්දිනවා. ආපෝ ධාතු ඉපද බින්දිනවා. තේජෝ ධාතු ඉපද බින්දිනවා. වායෝ ධාතු ඉපද බින්දිනවා. කෙස් ගහේ තියෙන ඔය හතර නෙමෙයි. ඉතින් ස්වාමියා පිරිමියාගේ තියෙනවනේ ඔය කෙස් ගහ. ලදරුවාගේ තියෙනවනේ. ළමයාගේ තියෙනවනේ. මැදි වයස කෙනාගේ තියෙනවනේ. වයෝ වෘද්ධ කෙනාගේ තියෙනවද නැද්ද? එතකොට ඒ ඔක්කොම කෙස්ද තියෙන්නේ පඨවි ධාතු ඉපද බින්දිනවා, තේජෝ ධාතු ඉපද බින්දිනවා, වායෝ ධාතු ඉපද බින්දිනවා හා පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු ඉපද බින්දිනවාද? අර කෙස්වල ක්‍රියාවද්ද තියෙන්නේ. දර්ශනේ වැරදි නේද? එහෙනම් නිවැරදි දර්ශනේ මොකක්ද? ධාතු හතරේ ක්‍රියාව. ඔව්ද නැද්ද? ඒකට ලදරුවෙක් ඇතුළත් කළා මනසින්. ඉතින් වැරදිනේ. ඒකට ළමෙක් ඇතුළත් කළා මනසින්. ඒකට තරුණ කෙනෙක් ඇතුළත් කළා මනසින්.
මැදි වයස කෙනෙක් ඇතුළත් කරා මනසින් වයෝ වෘද කෙනෙක් ඇතුළත් කරා මනසින් ස්ත්‍රියක් ඇතුළත් කරා මනසින් පුරුෂයෙක් ඇතුළත් කරා මනසින් ආත්මයක් ඇතුළත් කරා මනසින් නැද්ද දැන් අර කෙස්සල දෙන්නේ එතකොට ඇතිව නැතිවන ස්වභාවයක්ද ඒක අනුගත කරගන්නකො සිතට ඒක සිතට අනුගත කරගන්න හැබැයි සහතික කරගන්න ඕනේ සහතික වෙලා නැහැ තාම සහතික කරගන්නේ කොහොමද අතීතයට යන්නේ අතීතයේ කෙස් ගහ නැමැති මේ ධර්මතාවය පටවියාපෝ තේජෝ වායෝ එතකොට අතීතයේ කෙස් ගහක් තිබුණාද පටවි ධාතුව ඉපද බිඳුනා තේජෝ ධාතුව පටවි ධාතුව ඉපද බිඳුනා ආපෝ ධාතුව ඉපද බිඳුනා තේජෝ ධාතුව ඉපද බිඳුනා වායෝ ධාතුව ඉපද බිඳුනාද නැද්ද අතීතයේ තිබ්බ කෙස්ද දකින තාක්කල් දික්ටි එතකොට අතීතයේ මමත්වයට දාලා තියෙන්නේ නැද්ද එතකොට අතීතයේ හිටියේ මමද කියන ගැටලුව විසඳ ගන්න ඕනේ මොකද අපි අතීතයේ පිළිබඳව කල්පනා කරනවා නැද්ද තමන්ගේ ළමා කාලය කල්පනා වෙන්නේ නැද්ද ආ කල්පනා කරනනේ ළමා කාලේ කල්පනා කරන්නේ පුජ්‍යලේක හැටියටද අර පඩවි ආපෝ තේජෝ වායෝ කියන ධර්මතා හතර ඉපද බිඳුන හැටියටද කල්පනා කරන්නේ පඩවි ආපෝ තේජෝ වායෝ කියන ධර්මතා හතර අතීතයේ මේ විදිහට ඉපද බිඳුනාද නැද්ද එතකොට ළමේ දෙහිටි තමගේ ළමා කාලය තිබ්බද? තර ක්‍රියාවක් තිබ්බද? එහෙනම් පෙර භවයේ මොකද්ද තිබ්බේ? මේක වර්තමාන භවයෙන් අපි අතීතයට දාලා විසඳ ගන්න ඉස්සෙල්ලා. එහෙනම් පඩවි ධාතු ඉපද බිඳුනා. ආපෝ ධාතු ඉපද බිඳුනා. තේජෝ ධාතු ඉපද බිඳුනා. වායෝ ධාතු ඉපද. එතකොට ළමා කාලයක්? තරුණ කාලයක්? මැදි වයසක්? මහලු වයසක් ඒක තමයි ආත්ම ස්වභාවයෙන් ශුන්‍යයි කිව්වේ ආත්මයක් හෝ ආත්මයකට අයිති දෙයක් නෙමෙයි මේ ක්‍රියාවේ ස්වභාවය අවබෝධ කරගන්න එහෙනම් ඒ සෑම මොහොතකම ඇතිව නැති වෙනවද එහෙනම් අතීතයට දාලා අපි විසඳගත්තා අතීතයේ තිබ්බේ ඉපද බිඳින ස්වභාවයක් මොන වේද සතර මහා ධාතුන්ගේ හැබැයි ඒක අර කෙස්සලින් විතරක් පරීක්ෂා කළ බෑ කරුණු 201ක් කිව්ව එකටයි කරුණු 201ක් දිගහැරලා තියෙනවා ඔයත් උඹ හිතා ලියාගෙන තැති මම හිතා 201ක් තියෙනවා නැත්නම් ඔය YouTube එකෙන් අරගෙන ලියාගන්න රූප 28ක් ద్వාර 6ක් අරමුණු 6ක් විඥාන 6ක් ස්පර්ශ 6ක් වේදනා 6ක් සංඥා 6ක් සංචේතන 6ක් තෘෂ්ණා 6ක් විතර්ක 6ක් විචාර 6ක් ස්කන්ධ 5ක් ආයතන 12ක් ධාතු 18ක් කොනප කොටස් 32ක් ඉන්ද්‍රිය 22ක් භව 3ක් භව 9ක් පටිච්චසමුප්පාද අංග 12ක් ලියාගන්න. ඔය කොටස් තියෙන්නේ ඔක්කොම බෙදලා බලන්න. පුජ්‍යලේකට හෝ පුජ්‍යලේකට අයිතිද කියන එක. මොකද්ද ආත්මයට දාන්න පුළුවන් කියන එක. මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය. නමග යන්න එපා. දැන් මගේ දැන් එන්න ඕනේ මගට. නිවැරදි මගට එන්න ඕනේ. ඇයි? මෙච්චර කල නොමග ගියේ. ඒ නොමග ගිය නිසා අපි තාම දුකක භාජනය වෙලා ඉන්නේ. දුකකට ඇතුළත් කරලා තියෙන්නේ මේ ස්කන්ධ පංචකය. සැපයි කියලා හිතනවද? සැපයි කියලා හිතනවනම් ඒක වැරදි. ඇයි වැරදි කියන්නේ? අර ශණයක් ශණයක් වාසා ඉපද බිඳෙන ස්වභාවය සැපයි කියනවද කවුරු හරි? එනයි අඥානි. ඥානෙනේ. බුදුරජාණන් වහන්සේට ඥානෙ පහළ වුණා. විද්‍යාව පහළ වුණා. ප්‍රඥාව පහළ වුණා. ආලෝකය පහළ වුණා. එහෙම කිව්වනේ. පඤ්ඤා උදපාදි, චක්ඛුං උදපාදි, ඥානං උදපාදි, විද්‍යාව උදපාදි. එයි එහෙම කිව්වේ. නිවැරදිව දැක්කා සම්මා දිට්ඨි. නිවැරදිව කල්පනා කරා සම්මා සංකප්ප. ඒ අනුව සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. සම්මා ඥාන සම්මා විමුක්ති අංග 10යි. ඒ අංග 10ෙන් යුක්ත පුච්චලයට මොකක්ද කියන්නේ? රහතන් වහන්සේ. දැන් අපි තාම එහෙම ආවේ නැහැ. ඇයි ආවේ නැත්තේ?
දර්ශනේ වැරදි. එහෙනම් දැන් එතකොට අතීතේ. එහෙනම් රූපස්කන්ධය චක්කු ප්‍රසාද රූපේ ඉඳලා ඒ 28ටම බෙදලා බලන්න. ඇතිව නැති වෙනවද? කොහොමද ඇතිව නැති වෙන්නේ? ඉපද බිඳින. ඉපද බිඳින ඒ අවබෝධ කරගන්න ඥාණයට කියන උද්‍යව්‍ය ඥාණය. උද්‍යව්‍ය ඥාණය. ඊට දැන් අපි නාම රූප වශයෙන් වෙන් කරගෙන ඒවා හේතුඵල හැම බලලානේ. හැබැයි ආයෙත් අපි බලන්න ඕනේ මේක හේතුඵල වලට දාලා. මොකද නැත්තම් නැවත නැවත දික්කියට වැටෙනවා. හේතුඵල වලට දාලා කොහොමද බලන්නේ? දැන් ඒතර මේ රූපස්කන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ. පටවි ආපෝ තේජෝ වයි. දැන් රූපස්කන්ධයට ක්‍රියාත්මක වෙන්න නම් සිත ඕනේනේ. සිත නැතුව ක්‍රියාත්මක වෙන්න බැහැනේ. සිතේ ක්‍රියාකාරීත්වය ඕනේද නැද්ද? ඕනේ. ඒතර ඒ සිතේ ක්‍රියාකාරීත්වය හා රූපස්කන්ධයේ ක්‍රියාකාරීත්වයට මොකද්ද කියන්නේ? නාම රූප දෙකේ ක්‍රියාවක් කිව්වොත් හරිද? ඒක නේද ඇත්ත? සිතට කිව්වේ නාම. පට ව්‍යාපෝච්චේචෝ ආයෝ කිව්ව රූප. දැන් දෙක නෙමෙයිද මේ ක්‍රියාත්මක? ඒතර බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම කිව් දේශනා කරා ඊට වඩා දෙයක් හොයන්න එපා. හම්බෙන්නේ නැහැ. මොනවට වඩා දෙයක්ද? නාම රූප දෙකට වඩා දෙයක්. ඕනම දෙයක් අරගන්න ওই ධර්මතාව දෙක තුලට ඇතුළත් කරන්න පුළුවන්. පුළුවන් නම් බලන්න තවත් එකක් නැහැ. හම්බෙන්නේ නැහැ. සිත හා සිතුවිලි අනිත් සියලු මේවා මහ භූත හතර. ඒ කියන්නේ මහ භූත හතර නිසා පවතිනා උපාදාය රූප කිවි. එහෙනම් අපේ සිතට තාම අනුගත වෙලා නැහැ නේද? එහෙනම් අපි එතකොට දැන් අතීතයේ පිළිබඳව හිතලා විසඳ ගන්න ඕනේ. ඒක අතීතයේ හිටිය පුච්චලෙක් නෙමෙයි නේ. ක්‍රියාවක්ද නේද? එතකොට අතීතයේ අපි විඳ වේදනා පිළිබඳව කල්පනා කරනවා. මම අතීතයේ මෙන්න මේ විදිහට මම විඳා. එහෙම කල්පනා කරන්නේ නැද්ද? කල්පනා කරනවා. පුංචි කාලේ මම හරි සතුටින් ගත කරා. ළමා කාලේ මගේ තරුණ කාලේ මම බොහොම සතුටින් ගත කළා. එහෙම නැත්නම් මම බොහොම දුක් විඳා. කායිකව මම බොහොම දුක් විඳා. දරුවෝ හදන්න. එහෙම නැත්නම් මේ තත්ත්වයට එන්න යමක් කමක් උපයස අපේ. දැන් දුක් විඳද කවුරු හරි. ඉතාර ක්‍රියාවද්ද තිබ්බේ. හරි. එතකොට දැන් මේ විඳීම පිළිබඳව අතීතයේ විඳපු පුච්චලයක් ඉන්නවද? එහෙම නැත්නම් පස්සපච්චය වේදනාවද? ස්පර්ශය නිසා විඳීමේ සිතක් හැදුනද? මම විඳද? මොකද අතීතයේ පිළිබඳව කල්පනා කරලා මමත්වේ නැති කරගන්න ඕනේ. දැන් අතීතයේ ස්පර්ශය නිසා විඳීමේ සිතක් හැදුවද මමද විඳි? නැහැ. මම විඳි නෑ. අතීතයේ ස්පර්ශය නිසා සිතක් හැදුවා. එහෙනම් ඒතකොට සිතේ ක්‍රියාකාරීත්වයක් තියෙනවනේ. ඔව්. ඒතකොට දැන් මේක උත්තර ක්‍රියාත්මක වෙන්නේ දැන් බලනවා අපි දුක්ඛ ආරිය සත්‍යද අපිට චතුරාර්ය සත්‍යත් ඕනේ අවබෝධ කරගන්න. ආශ්‍රව ප්‍රහීන කරන්නත් ඕනේ. කෙලෙස් වලට ක්‍රියාත්මක වෙන්න නොදී යන්නත් ඕනේ. ඇයි? අපි වර්තමානයේ ඉස්සෙල්ලා ප්‍රහාණය කරන්නේ කෙලෙස්. නේ? කෙලෙස් ටික අවසන් කරගන්න එපේ. ක්ලේශ පරිනිර්වාණ. ඊට පස්සේ නිස්කන්ධ පරිනිර්වාණය වෙන්නේ. ඒ ඉස්සෙල්ලා අවසන් කරගන්න ඕනේ. ස්කන්ධ පරිනිර්වාණය නෙමෙයි. ක්ලේශ පරිනිර්වාණය. මොකද කෙලෙස් නිසානේ කර්ම කරන්නේ. කර්ම නිසානේ විපාක පිණිස නැවත සකස් වෙන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම අයින් කරගන්න ඕනේ කෙලෙස්. එහෙනම් එතකොට අපි පරීක්ෂණය තුළින් තහවුරු කරගන්න ඕනේ බලන්න ඕනේ අපි මේ යන ගමනේ අපි කෙලෙසුත් අයින් වෙනවද කියන එක. තේරෙනවද? දැන් එතකොට මේ නාම රූප දෙකේ ක්‍රියාවක් නේද තියෙන්නේ? කෙලෙස් කියන්නේ නාම ධර්මයන්නේ. තණ්හාව කියන්නේ නාම ධර්මයක්. අවිද්‍යාව කියන්නේ නාම ධර්මයක්. උපාදානය කියන්නේ නාම ධර්මයක්. ඔය ධර්මතා තුන තමයි කෙලෙස්. ඔය ධර්මතා තුන නිසා තමයි 1500ක් හටගන්නේ. ඔය ධර්මතා තුනේ ක්‍රියාකාරීත්වය අයින් කරගන්න පුළුවන් නම් වර්තමාන භවයේ ඔය 1500ම වැටෙනවා. තේරෙනවද? එහෙනම් දැන් නාම රූප දෙකේ ක්‍රියාවන් නෙමෙයිද මේ කියන්නේ? නාම රූපච්ච සලායතන. නැද්ද? සලායතන පච්ච පස්ස. පස්සපච්ච වේදන. වේදනාපච්ච ප්‍රත්‍යයි. තණ්හා. තණ්හාපච්චා
උපාදාන. උපාදාන පත්‍ය භව. භව පත්‍ය දැන් මොකක්ද හම්බෙන්නේ? දැන් ඉතින් ඉතලා හම්බෙන්නේ අකමැති දේවල් නේද? ඒ අකමැත්තේ මොකටද? දුකට. නැද්ද? දැන් මේ නාම රූප දෙකේ ක්‍රියාවලියට කොච්චර ආශ්‍රද්ද? නාමයට එක චිත්තක්ෂණයයි. රූපයට චිත්තක්ෂණ 17යි. අර ස්ථිත වීතියක ආශ්‍රයයි රූපයට. එහෙනම් අවිද්‍යාව කියන සිතුවිල්ලත් ඉපද බිඳිනවද? ඇතිව නැති වෙනවද? තෘෂ්ණාව කියන සිතුවිල්ලත් ඇතිව නැති වෙනවද? උපාදානය කියන සිතුවිල්ලත් ඇතිව නැති වෙනවද? නিত্যද අනිත්‍යද? දැන් එකකට එකක් ගලපලා බැලුවා. නැවැත්තිය කොහෙද? දුක. ඒ ජරා මරණ? දැන් මේ නාම රූප දෙකේ ක්‍රියාවට ඉඩ දීලා දැන් ජරා මරණ උරුම කරගෙන නැද්ද? දැන් ජරා මරණ විතරද ආවේ මෙච්චර දවස්? ශෝකයක් එහෙම ආවෙම නැද්ද? කනගාටු වෙන්නේ දැසෙන් කඳුළු ගැලුවෙම නැද්ද? ගැලුවා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි. නොබගේ මෑණියන් නැති වෙලා මේ සංසාරේ. එක පුච්චරෙන්නේ. අම්මා නැති වෙලා. ඒ වෙනුවෙන් හද තුල ඇතිවෙච්ච ශෝකය නිසා දැසෙන් ගලාගෙන ගිය කඳුළුම වැඩි. මහා සාගරේ ජලය අඩුයි. ඒතර වර්තමාන භවෙත් ඇඩුවේ නැද්ද? ශෝක කනගාටු හැඬීම් දුක්ඛ දෝමනස්සය. දැන් උරුම කරගත්තා. ඇයි උරුම කරගත්තේ? නාම රූප දෙකේ ක්‍රියාවලියට ඉඳ දුන්න මෙච්චර කල්. නාම රූප දෙකේ ක්‍රියාවලිය සහ මුලින් නැවැත්තුවා නම් නැවත නොහට ගන්න තැනට අඬනවද? අඬනවද? ආයි. ඉතින් ඒකනේ බුදුරජාන්. එතකොට එහෙනම් දැන් දුක කියන කාර්ය සත්‍යද නැද්ද? මේ චතුරාර්ය සත්‍යත් අවබෝධ කරගන්න. එතකොට දැන් අපි කෙලස් ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැහැ. ඒ කෙලස් වල ස්වභාවයත් අපි තේරුම් අරගෙන අවබෝධ කරගෙන යන්නේ. එතකොට ආශ්‍රවයෙන් වෙනවා කාම ආශ්‍රව. ඒර රූපය පිළිගන්නේ කාම ආශ්‍රවෙන්. නැද්ද? කාම කියන්නේ කැමැති. ආශ්‍රව කියන්නේ ඇලෙනවා. ඇලෙන හින්දානේ රූපය පිළිගත්තේ. සම්පටිච්චෙන. සම්තිරණ. ඒර කාම ආශ්‍රව. නැද්ද? එතකොට පිළිගත්තා. සම්බඩිච්ච. තීරණය කළා. නිශ්චය කරා Tamanට ගන්න ඕනේ. කාමාශ්‍රම නෙමෙයිද? දැන් පිළිගන්නේ නැහෙනේ. කවුද? රහතන් වහන්සේ. එතනින් මේ නෝන කෙනෙක් පිළිගන්නවා. අරමුණ පිළිගන්නවා. එතකොට සම්බඩිච්චන සම්දීරණ වොට්ටපන ජවන් හතයි. සදාරම්මන දෙකයි. කර්මයයි. ඒ හදාගත්ත කර්මයක්. එතකොට පුජ්‍යලේද මේ කර්මය ඇදි? එමනේ තොසිත විල්ලක් විතරයිද? ඒකත් ඇතිව නැති වෙනවද? ඒකත් ඉපද බිඳිනවද නැද්ද? ඇයි මේ ටික තේරුම් ගන්න අමාරු? හැබැයි ඒකට සතිය හා යෝනිසෝ මනසිකාරය වන්. ඒක නැති යන්න බෑ. දැන් මෙච්චර වෙලාවක් මේ විභාග කරපු ධර්ම කොහොමද දැකගන්නේ? කොහොමද දැනගන්නේ? ධර්මතා දෙකක් ඕනද නැද්ද? මොකද්ද? සතිය හා යෝනිසෝ මනසිකාරය. ඒ දෙකෙන්තරෝ මේව දැනගන්න පුළුවන්ද දැකගන්න පුළුවන්ද? එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා හරියද? නිවැරදිද? සත්‍යය යෝනිසෝ මනසිකාරය. පෘථග්ජන පුච්චලේ ආර්ය පුච්චලේ බවට පත් කරන්නේ සත්‍යය යෝනිසෝ මනසිකාරය. ඒ දෙක ධර්මතා දෙක නැතුඹේ. සමතහ විපස්සනා දෙක. නාම රූප දෙකේ නිවැරදි අවබෝධය. හා අවිද්‍යා තෘෂ්ණා ප්‍රහාණය. පෘථග්ජන පුච්චලය ආර්ය පුච්චලය බවට පත් කරනවාමයි නැද්ද? හොඳයි ධර්මදේශන අවසන් කරනවා දෙට. කාලේ පැයක කාලයක් නිති. පැහැදිලිද කියපියෝ? ගැඹුරුයි. හැබැයි ඔය කටි තේරුම් ගන්න පුළුවන්. එයි. උසස් වූ මනසක් තියෙනවා. එයාට මිනිස්සයා කියනවා. මිනිස්සයා කියන්නේ උසස් වූ මනසක් තියෙන හින්දා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඉස්සෙල්ලාම මේ උතුම් ධර්මය අවබෝධ කරගෙන කාටද? පස් දෙනෙක් ඉස්සරහන් තියාගෙන දේශනා කළේ. දන්නවනේ ඒක. ඉතින් මනුස්සයන්ටනේ බුදු වෙලා ඉස්සර දැන දිව්‍ය ලෝකෙට යන්න තිබ්බනේ ඉස්සරල. දෙවියන්ට බණ කියන්නේ. නේ මනුස්සයන්ට තියෙනවා උසස් වූ මනසක් තියෙනවා. නිලුම් මල මඩේ ඉපදිලා තියෙන්නේ. හටගත්තේ මඩේ. හැබැයි ඒකේ නටුව ක්‍රමක්‍රමයෙන් එනවා. අපිත් මඩේ මේ ඉන්නේ. කෙලස් මඩේ.
නටු එනවා ක්‍රමක්‍රමයෙන්. ඇවිල්ලා ජලයෙන් උඩට එනවා. උඩට ඇවිල්ලා ලස්සනට පිපෙනවා. පිපෙලා පළාතම සුවඳ හමනවා. ඒ පෘථග්ජන ස්වභාවය තමයි අර මඩ. අපි ක්‍රමක්‍රමයෙන් එනවා. ඒ පෘථග්ජන ස්වභාවයෙන් ක්‍රමක්‍රමයෙන් ඉහළට ඇවිල්ලා ලස්සනට පිපෙලා පළාතම සුවඳ හමනවා. ඒ ආර්ය ස්වභාවයේ කෙලෙස් නැහැ. පැහැදිලිද කීපේ? හොඳයි ධර්මදේශනාව අවසන් කරනවා. අදට නියමිත ප්‍රමේ දායකත්වය අගාරේ කොරසේ උඩුගම්පල පදිංචි එච් කාන්ති අශෝක හේවවසම් මෙනවිය අරමුණු මේ ශ්‍රවණය කරන සමට නිවන් අවබෝධයට අවශ්‍ය ප්‍රඥාව පහළ කර ගැනීම අපවත්ී වදාරති පූජ්‍ය ධර්ණාගම කුසල ධම්මනා හිමියන්ට පින් අනුමෝදන් කිරීම උපාලි ආරිය රත්න ශ්‍රී රක්ෂණ විරත්ඥාන මේගිය සහෝදරයන්ට මේගිය ලීලාවතී මෑණියන්ට මේගිය තේමෙන් හෙන්ද්‍රික් පියවරුන්ට සහ මේගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම දේශකයන්න් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කිරීම මනම් මෙතෙක් වේලා රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඒ තම තමගේ ඥාතීන් සිහිපත් කරගන්න සිහිපත් කරගෙන ධම්මේ ඥාතීනම් හෝතු කියන ගාථාව කියලා එයාලට පින් අනුමෝදන් කරන්න ගාථාව කියන්නේ දෙවියන්ට පින් දෙමු ආකාශට්ටා චබුම්මට්ටා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රැක්කං කුලෝක ශාසනං ආකාශට්ටා චබුම්මට්ටා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රැක්කං සුදේශනං ආකාශට්ටා චබුම්මට්ටා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රැක්කං සුමං පරම්ති අවසාන වශයෙන් රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඔබ අප සෑම දිනාටම උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිසම මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ සෑම දිනාටම ආශිර්වාද කරනවා අභිවාදන සීලිත නිච්ඡං වත්තා අපචායිනෝ චත්තාරෝ ධම්මා පද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවස අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු